ආයුබෝවන් දොර පුතාල හැමෝටම අද දවසේදී දොර පුතාල මේ වෙලාවට එකතු වෙලා ඉන්නේ ඉතිහාසයේ පන්තියත් එක්ක අපි සාකච්ඡා කරමින් සිටියා හත ශ්‍රේණියට අදාළ පළවෙනි පාඩමේ කොටස් කීපයක් මතක ඇති අපේ පැරණි ජන ජීවිතය කියන පළවෙනි පාඩමේ ආර්ථිකය කියන කොටසේ කෘෂි කර්මාන්තයේදී හේන් ගොවිතැන පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. හොඳයි හැමෝටම මාව පැහැදිලිව ඇහෙනව නේද පුතේ? ඇහෙනව නම් පොඩ්ඩක් කියන්න හැන්ඩ් මාක් එකක් දාලා. स्क्रीन हेमोटन पेदीन स्क्रीन का थमोटम पहेदीरो पेना नींद ये सती यदि कथा करा हेन वगावे वगा कर पु भोग वर्ग मुनवाद कटु सर भोग के आने मुनवाद मे हरुण हम वगा कर पु एलवी गेन अपे ये सती यदि साकाच्या करा इतनी तमाई अपे पाडम अवसान करे ये सती यदि मैंने मैं कोटे से ना भी पार्ट में आवश्यक करे इतो कोटे पुत्ते आधा दावसे यदि अभी साक्षात्कार कराने बलापुरुत्वे ने वा हेन बगावेदी बाविता कर विविध उपकरण पिलिबंदव कृषि उपकरण पिलिबंदव उगलांग अच्छे पोते दाखवला तीने पिंतूरे माय में तो कोटे उदेल्ल कैट्ट दै कैट्ट पोरव वगे देवल हेन बगाव सदहा बाविता कर उदल कृषि उपकरण अत्यावश्य उपकरण वेला उपकरण मेन मे वगे उपकरण भाविता कर वनाबल सकस्कर हेन तमाय
නවදැලි හේන කියලා කියන්නේ කියලා. එතකොට මේ හේන් බස්වහරේද අපිට හඳුනා ගන්න පුළුවන් මේ නවදැලි හේන කියන වචනේ. ඒ වගේම මේ හේන ගිනි තියන්න කලින් අපි කිව්වා ගිනි යාතිකාවක් කරනවා කියලා. ඒ කියන්නේ හේන ගිනි තියන්න කලින් කැලේ ඉන පුංචි සතුන්ව පන්නා දැමීම සඳහා විවිධ සතුන්ව පන්නා දැමීම සඳහා කරන කෑ ගැසීමට තමයි මේ ගිනි යාතිකාව කියලා කියන්නේ. ඒ වගේම මේ හේන් මගාව ගැන සාකච්ඡා කරනකොට අපිට තවත් කෙනෙක් හමු වුණා. කවුද? හැලිකටා. ඒකර මේ විශේෂ නම් භාවිතා කරලා තියෙනවා හේන් බස් වහරේදී. ඒතර හිසට වළඳක් නමලා හදා ගන්න පඹයට තමයි හැලිකටා කියලා කියන්නේ. මෙන්න මේ විදිහේ විශේෂ උපකරණ විශේෂ බස් වහරවල් මේ හේන් මගාවටම ආවේනික වෙලා තිබුණා. පැහැදිලිද? පිළියාගමු. හේන් වගාව සඳහා භාවිතා කළ කෘෂි උපකරණ. හේන් වගාව සඳහා භාවිතා කළ කෘෂි උපකරණ. මීට අදාළ පින්තූරයක් අලව ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට පින්තූරයක් අලව ගන්න ඉඩ පොතේ තියාගන්න. උදැල්ල, දෑකැත්ත, කැත්ත, පොරව. මෙන්න මේ කියන විවිධ උපකරණ භාවිතා කළා හේන් වගාව සඳහා. මේ උපකරණ වල පින්තූර ටිකක් හොයලා අලව ගන්න ඉඩක් තියාගන්න පොතේ. ඊට පස්සේ ලියාගමු හේන් වගාව සඳහා නැත්නම් හේන් බස් වහර කියලා. මෙන්න මේ අපි අද සාකච්ඡා කරපු පාඩමේදී අපිට හම්බ වෙච්ච විශේෂ වචන මේවා වල තේරුම. මේවා අනිවාර්යෙන් පුතේ ඔයගොල්ලන්ගේ කෙටි ප්‍රශ්නයකට හරි එන්න පුළුවන් තැනක් තමයි මේ. නවදැලි හේන කියන්නේ මොකක්ද? ගිනි යාතිකාව කියන්නේ මොකක්ද? හැලිකටා කියන්නේ කවුද කියලා අපි අඳුරගෙන ඉන්න ඕන. ඒතර මෙන්න මේ අලුත් වචන හේන් බස් වහරේදී භාවිතා කරපු දේවල් අතීතයේදී. ඉතින් මේ කතා කරන්නේ අපේ පැරණන්ගේ ජන ජීවිතය පිළිබඳවනේ. ඒතර ඒගොල්ලෝ හේන් කොටද්දී මෙන්න මේ වචන භාවිතා කරලා තියෙනවා. හේන් බස්වහර කියලා ලියලා මේ පාඩමේදී අපිට හම්බ වුණ වචන තුනක් තියෙනවා. ඒ වචන තුන එහි තේරුමත් අපි ලියාගමු. නවදැලි හේන. නවදැලි හේනක් කියන්නේ මොකක්ද? අපි කලිනුත් කිව්වා අලුතින් ගිනි තබා සකස් කළ හේන. අලුතින් ගිනි තබා සකස් කළ හේන. පස්සේ අපිට හම්බ වුණ අලුත් වචනයක් තමයි ගිනි යාතිකාව. ගිනි යාතිකාව.
කෙනියාටිකාව කියන්නේ මොකද්ද? හේන ගිනි තැබීමට පෙර හේන ගිනි තැබීමට පෙර හේන ගිනි තැබීමට පෙර සතුන් පන්නා හැරීමට කරන කෑ ගැසීම සතුන් පන්නා හැරීමට කරන කෑ ගැසීම ඊළඟට හැලිකටා හිසට වළඳක් නමා සාදා ගන්නා ලද පඹය එයව තමයි හැඳින්වෙන්නේ අතීතයේදී හැලිකටා කියලා කුමුරු ගොවිතැන එහෙම නැත්නම් මඩ ගොවිතැන පිළිබඳව මේ කුඹුරු ගොවිතැන මඩ ගොවිතැන එහෙම නැත්නම් වාරි ගොවිතැන කියලත් හඳුන්වන බොහෝ වෙලාවට වාරි ජලයෙන් කියන්නේ වැව් වලින් ලබා ගන්න ජලයෙන් තමයි මේ කුඹුරු ගොවිතැන සිදු කරලා තියෙන්නේ අනුරාධපුර රාජධානි අවදියේදී සෑම ගමකටම වැවක් තිබුණු බව සොයාගෙන තියෙනවා විවිධ මූලාශ්‍ර හරහා එතකොට මෙන්න මේ වැව් තමයි හඳුන්වන්නේ ගම් වැව් කියලා පැරණි ශිලා ලිපිවල හමු වෙනවා වැව්හමික එතකොට වපිහමික වගේ නම් වලින් හඳුන්වන පුද්ගලයන් මෙන්න මේ පුද්ගලයන් විශ්වාස කරනවා ගම් වැව් තැන උපාය හෙමත් නැත්නම් ඒ වැව් පිළිබඳව අයිතිව සිටියයි කියලා විශ්වාස කරනවා එතකොට මේ විශාල වශයෙන් කුඹුරු වගා කිරීමට ගම් වැව් වල ජලය ප්‍රමාණවත් උනේ නැති නිසා කාලයක් යනකොට රජවරු යටතේ වැව් නිර්මාණය වුණා. එතකොට මෙන්න මේ විදිහට කුඩා වැව් නිර්මාණය ආරම්භ වුණා. මධ්‍ය පරිමාණ වැව් නිර්මාණය ආරම්භ වුණා. මහා පරිමාණ වැව් නිර්මාණය ආරම්භ වුණා. මෙන්න මේ විදිහට වියලි කලාපයේ ජනතාවගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා රජවරුන්ගේ මැදිහත් වීමෙන් අනුරාධපුර යුගයේ මැද භාගයේ වෙනකොට මේ වැව් ඉදි කිරීම කියන එක බොහොම ප්‍රචලිත දෙයක් වුණා. ඉතින් මහසෙන් රජතුමා කියන්නේ අනුරාධපුර යුගයේදී මේ විදිහට වැව් ඉදි කරලා ජනතාවගේ දේවත්වයට පාත්‍ර වෙච්ච රජතුමා කෙනෙක්. ඉතින් ඒ නිසා මේ කුඹුරු ගොවිතැන ශස්ත්‍රීක කර ගැනීමට මේ කුඹුරු ගොවිතැන තවත් වැඩි දියුණු කර ගැනීමට ලොකු පිටුවහලක් වුණා මොකක්ද? වාරි තාක්ෂණ එහෙමත් නැත්නම් වැව් නිර්මාණය කිරීම විශේෂයෙන්ම ටික 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 ලංකාව ජනාවාස වෙනකොට මේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර ප්‍රමාණය සම්පාදනය කරන්න අවශ්‍ය වුණා අන්න ඒ නිසා මොකද කරේ වගා කරන කුඹුරු ප්‍රමාණය වැඩි වුණා එතකොට මේ කුඹුරු ප්‍රමාණය වැඩි වෙනකොට මොකද වුනේ ඒවා වගා කරන්න අවශ්‍ය වෙන ජලය අත්‍යවශ්‍ය සාධකයක් නේද මේ ජලය වැඩිපුර හොයා ගන්න සිද්ධ වුණා. අපි දන්නවානේ ලංකාව ජනාවාසුනේ වියලි කලාපය කියලා මුල් කාලීනව. එතකොට මේ වියලි කලාපයේ ජනාවාස ආරම්භ වුණාට මේ යට තිබුණ ගැටලුව තමයි පුතේ මේ යට වර්ෂාව ලැබුණේ වර්ෂයකද එක් කාලයකදී විතරයි. මෙන්න මේ නිසා මේ වර්ෂයකට එක් කාලයකදී ලැබෙන ජලය එකතු පහදු කරලා තියාගන්න මේ අය වැවක් නිර්මාණය කරගත්තා.
මෙන්න මේ වැවෙන් ලබා ගන්න ජලය මගින් කුඹුරු වගාව කිරීම සඳහා ගොවියෝ පුරුදු පුහුණු වෙලා හිටියි. වර්ෂය පුරාම වගා කටයුතු කරන්න අවශ්‍ය වුණ නිසා තමයි මේ විදිහට වර්ෂයකට එක කාලයකදී ලැබෙන වැසි ජලය එකතු කරලා මේ අය වැව් මගින් සංරක්ෂණය කරලා තියාගත්තේ. වැව මගින් අපි වතුර ටික එකතු කරලා තියා ගන්නවා. විශේෂයෙන්ම කුඹුරු ගැව තැන අපි දන්නවා කන්න හැටියට තමයි වගා කරන්නේ. කියන්නේ කන්නයක් කියලා කියන්නේ කාල පරාසයක්. ඒ කියන්නේ වී වගා කිරීම සඳහා ගත වෙන කාල පරාසයත් එක්ක වර්ෂයකට කන්න දෙකක් සමයි බොහෝ විට වී වගා කරේ. මේවා හැඳින්නුවා මහ කන්නේ සහ යල කන්නේ කියලා. එතකොට මෙන්න මේ කන්න දෙකට අමතරව ඇතැම් වෙලාවට මැද කන්නයක් වගා කරපු බව සඳහන් වෙනවා. එතකොට මේ මැද කන්නයක් වගා කිරීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා නම් මේක කරගන්න පුළුවන් වුණා මීයන්ට. මේ පිළිබඳව තොරතුරු හම්බ වෙන මූලාශ්‍රයක් තමයි පුතේ තෝනිගල ශිලා ලිපිය කියන්නේ. මෙන්න මේ තෝනිගල ශිලා ලිපියේ තමයි කන්න තුනක් වගා කරපු බව වර්ෂයකදී කන්න තුනක් වී වගා කරපු බව සඳහන් වෙන්නේ. තෝනිගල ශිලා ලිපියේ සඳහන් වෙනවා අකලහස මදහස පිටදඩහස කියලා විශේෂ වචන තුනක්. ඒතර මේවයි අර්ථය පිළිබඳව කොයලා බලන ඉතිහාසඥයෝ පවසනවා අකලහස කියන්නේ මහ කන්නය මදහස කියන්නේ මැද කන්නයත් පිටදඩහස කියලා කියන්නේ යල කන්නයත් කියලා. ඒතර මේ අනුව බලපුවහම යල මහ දෙකන්නයට අමතරව තවත් මැද කන්නයක් වගා කරපු බව මේ තෝනිගල ශිලා ලිපියේ සඳහන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කියන තෝනිගල ශිලා ලිපිය. ගලක කොටලා තියෙන ලිපියක්. ඒ ආරක්ෂාව සඳහා දැන් වැටක් ගහලා ඒක සංරක්ෂණය කරලා තියෙනවා. මෙන්න මේ තෝනිගල ශිලා ලිපියේ සමය සඳහන් වෙන්නේ මොකද්ද? අකලහස මදහස පිටදඩහස කියලා. මෙන්න මේ විදිහට කන්න තුනක් වගා කරපු බව සඳහන් වෙනවා. කන්න තුනක් වගා කිරීමට නම් මොනවද අවශ්‍ය වෙන්නේ? විශේෂයෙන්ම ජලය අවශ්‍ය වුණා. මේ රජවරුන් විසින් කරපු වාරි කර්මාන්තවල තියෙන වටිනාකම නිසා මේ ඇයට යල මහ දෙකන්නේට අමතරව තවත් කන්නයක් වගා කිරීම සඳහා අවකාශය සැලසිලා තිබුණා. ඒකට පැහැදිලිද මේ කුඹුරු ගොවිතැන වාරි ගොවිතැන කියලා හඳුන්වන්න හේතුව මොකද්ද කියලා? කුඹුරු ගොවිතැන වාරි ගොවිතැන කියලා හඳුන්වන්නේ ඇයි? වාරි කියන්නේ වැව් වලට. ඒකට වාරි ගොවිතැන කියන්නේ වැව් වලින් ජලය ලබාගෙන ගොවිතැන් කරන්න පුරුදු පුහුණු වුණ නිසා. හොඳයි, මේ කුඹුරු ගවිතන දැන අපි සාකච්ඡා කරපු කොටසේ නොතේරුණු තැනක් තියෙනවද කාට හරි? චැට් එකට දාන්න පුළුවන්. වැව් හදන හැටි ඉගෙන ගන්න පුළුවන් ඊළඟ වසරේදී.
විබෝධර මොකක් හරි ගැටලුවක් තියෙනවද? හොඳයි. එහෙනම් නෝට් එක ලියාගෙන ඉස්සරහට යමු. කොඹුරු ගොවි තැන. කොඹුරු ගොවි තැන. කුඹුරු ගොවි තැන. පළවෙනි කරුණ කුඹුරු ගොවි තැන මඩ ගොවි තැන ලෙසද කුඹුරු ගොවි තැන මඩ ගොවි තැන ලෙසද වාරි ගොවි තැන ලෙසද හඳුන්වයි කුඹුරු ගොවි තැන මඩ ගොවි තැන ලෙසද වාරි ගොවි තැන ලෙසද හඳුන්වයි ඊළඟ කරුණ බොහෝ විට වාරි ජලයෙන් මෙම වගාව සිදු කර ඇත. කිව්වනේ හේන් වගාව නම් කරේ වැසි ජලයෙන් කියලා. නමුත් මේ කුඹුරු ගොවි තැන සිද්ධ කරලා තියෙන්නේ වාරි ජලයෙන් කියන්නේ වැව් වලින් ලබා ගන්න ජලයෙන්. බොහෝ විට වාරි ජලයෙන් මෙම වගාව සිදු කර ඇත. විශේෂයෙන්ම පුතේ ලංකා ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරනකොට විවිධ සාහිත්‍ය මූලාශ්‍ර ඒ වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව අධ්‍යයනය කරනකොට ලංකාවේ වැව් 30,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කරපු බව සඳහන් වෙනවා. එතකොට එහෙම බලපුවාම අනුරාධපුර රාජධානියේ තිබුණු ගමකට එක් වැවක් බැගින්වත් තිබුණු බවට විශ්වාස කරනවා. මෙහෙම ඒ සඳහා තියෙන විවිධ පුරාවිද්‍යාත්මක සාධක සාහිත්‍ය මූලාශ්‍රමය සාධක මත තමයි මෙහෙම කියන්නේ. මේ විදිහට ගම්මානයකට තිබුණු වැවක් හැඳින්ව මොකක් කියලාද? ගම් වැව් කියලා. මේ ගම් වැව් කියලා කියන්නේ පුතේ සමහර විලාවට ඒ ගමේ ජීවත් වෙන කිහිප ගොල්ලෙක්ගේ ශ්‍රමය උදව්වේ කීප දෙනෙකුගේ උදව්වෙන් ගමට අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීම සඳහා.
හදපු වැව ගොඩක් වෙලාවට ගමේ නායකත්වයේ දරපු පුද්ගලයන්ගේ අනුදැනුම මත ඉදිවෙච්ච වැවක් තමයි මේ ගම් වැව් කියලා කියන්නේ. එතකොට කුඩා පිරිසකගේ ශ්‍රමයක් යොදාගෙන ඒ පිරිසකගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ගොඩනඟපු වැව් වලට තමයි මේ අපි ගම් වැව් කියලා කියන්නේ. පැරණි ශිලා ලිපිවල හම්බ වෙනවා වැව් හමික, වපි හමික වගේ නම්. බොහෝ විට මේ විවිධ ලෙන් පූජා කරපු පුද්ගලයන් මෙන්න මේ වැව් හමික විසින් මේක පූජා කරා කියලා ලියලා තියෙනවා. එතකොට ඒකෙන් තමයි අපි හඳුනගන්නේ මේ වැව් හමික, වපි හමික කියන පුද්ගලයන් කවුද කියලා. ඒ පිළිබඳව සොයා යනකොට තමයි හඳුනා ගන්න හම්බ වෙන්නේ එක්කෝ මේ අය ගමේ හිටපු ගම් ප්‍රධානීන්, එහෙම නැත්නම් ඒ වැව් අයිතිව බදු එක්කෝ බදු අය කරපු අන්න ඒ වගේ පුද්ගලයන් වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. විශාල වශයෙන් කුඹුරු වගා කරන්නට මේ ගම් වැව් වල තිබුණු ජලය ප්‍රමාණවත් උනේ නැහැ. අන්න ඒ නිසා විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශයේ රජරට ප්‍රදේශයේ විශාල ලෙස බාරි තාක්ෂණික දියුණුවක් ඇති වෙලා තිබුණා. මෙන්න මේ නිසා කෘෂිකර්මාන්තයත් නිතැතින්ම දියුණුවට පත් වුණා. මොකද අවශ්‍ය ජල සම්පත ලබා ගැනීම මේ රජරට වැසියන්ට අපහසු දෙයක් උනේ නැහැ. තුන්වෙනි කරුණ, අනුරාධපුර රාජධානි අවධියේදී සෑම ගමකටම එක් වැවක් බැගින් තිබූ බව සොයාගෙන ඇත. මෙම වැව් ගම් වැව් ලෙස හැඳින්වේ. ඊළඟ කරුණ, පැරණි ශිලා ලිපිවල වැව් හමික, වපි හමික ලෙස හඳුන්වන පුද්ගලයන් මෙම ගම් වැව් තැන වූ අය හෝ එබඳු වැව් අයිතිව සිටි අය විය හැකිය.
එබදු වැව් අයිතිව සිටිය අය විය හැකිය. හොඳයි කවිෂා. අනුදී හොඳයි පුතා. හොඳයි අක්ලා. තරුෂි හොඳයි. තරුෂි කරුණු කරුණු වෙන් කරලා ලියන්න, එකටම ලියන්න නැතුව. චනුකි හොඳයි පුතා. අන්තිම කරුණ විශාල වශයෙන්, විශාල වශයෙන් කුඹුරු වගා කිරීමට විශාල වශයෙන් කුඹුරු වගා කිරීමට ගම්බැව්වල ජලය, ගම්බැව්වල ජලය විශාල වශයෙන් කුඹුරු වගා කිරීමට ගම්බැව්වල ජලය ප්‍රමාණවත් නොවීම නිසා, ප්‍රමාණවත් නොවීම නිසා රජවරු යටතේ, රජවරු යටතේ විශාල වැව් තැනවීය. හොඳයි අභිෂේක. උදාහරණයක් විදිහට මහසෙන් රජතුමා, එතුමා විසින් ඉදිකරපු විශිෂ්ට වැවක් තමයි මින්නේරිය වැව කියලා කියන්නේ. හොඳයි, අපි කිව්වා කුඹුරු ගොවිතැන සිද්ධ කරේ, එහෙම නැත්නම් මඩ ගොවිතැන, තවත් වචනයක් කිව්වා වාරි ගොවිතැන සිද්ධ කළේ කන්න විදිහට කියලා. එතකොට වී වගා කිරීම බොහෝ වෙලාවට වර්ෂයකට දෙවරක් සිදු කරා. ඒව හැඳින්නුවා මොනවා කියලාද? කන්න කියලා. එක කන්නයක් හැඳින්නුවා මහ කන්නය කියලා, තවත් කන්නයක් හැඳින්නුවා යල කන්නය කියලා. මෙන්න මේ කන්න දෙකට අමතරව සමහර වෙලාවට ඇතැම් විට මැද කන්නයකුත් වගා කරලා තියෙනවා. ඒකට තොරතුරු අපිට හම්බ වෙනවා කියලා කිව්වා අපි කොහෙන්ද? තෝනිගල ශිලාලිපි. තෝනිගල ශිලාලිපියේ දක්වලා තියෙනවා මෙන්න මෙහෙම වචන තුනක්. අකලහස, මදහස, පිටදඩහස කියලා. මෙන්න මේ වචනවල තේරුම ඉතිහාසඥයින් ප්‍රකාශ කරලා තියෙනවා. පිළිවෙලින් අකලහස කියන්නේ මහ කන්නයක්, මදහස කියලා කියන්නේ මැද කන්නයක්, පිටදඩහස කියලා කියන්නේ යල කන්නයක් වශයෙන්. එතකොට පැහැදිලි වෙනවා මේ යල මහ කන්නයට අමතරව මැද කන්නයකුත් වගා කරපු බව. ඇතැම් අවස්ථාවන් වලදී පිළියාගමු ඊළඟ කරුණ. වී වගා කිරීම වර්ෂයකට දෙවරක් සිදු කර තිබේ.
දී වගා කිරීම වර්ෂයකට දෙවරක් සිදු කර තිබේ. ඊළඟ කරුණ ඒවා ඒවා කන්න යන නමින් හඳුන්වනු ලබයි ඒවා කන්න යන නමින් හඳුන්වනු ලබයි පළවෙනි එක මොකද්ද මහා කන්නය දෙවෙනි කන්නය හඳුන්වනවා යල කන්නය කියලා මෙන්න මේ යල මහා කන්නයට අමතරව ඇතැම් වෙලාවට මැද කන්නේකුත් වගා කරලා තියෙනවා ඊළඟ කරුණ මෙම කන්න දෙකටම අමතරව මෙම කන්න දෙකටම අමතරව ඇතැම් විට මෙම කන්න දෙකටම අමතරව ඇතැම් විට මැද කන්නයක්ද වගා කර ඇත මෙද කන්නයක්ද වගා කර ඇත ඊළඟ කරුණ තෝනිගල ශිලා ලිපියේ තෝනිගල ශිලා ලිපියේ තෝනිගල ශිලා ලිපියේ කන්න තුනක් පැවති බවට සාක්ෂි හමු වේ කන්න තුනක් පැවති බවට සාක්ෂි හමු වේ හොඳයි චනකි අකල හස මහා කන්න කියලා මද හස මැද කන්න කියලා පිට දඩ හස යල කන්න කියලා හොඳයි රජිත
හොඳයි තරුෂි. අභිෂේක හොඳයි පුතා. අක්ලා හොඳයි. අනුහස හොඳයි පුතේ. හොඳයි, මෙන්න මේ කියන තෝනිගල ශිලාලිපිය තමයි මේ තියෙන්නේ. අපි දැන් කතා කරා කුඹුරු ගොවිතැන සඳහා ජලය සපය ගත්තේ කොහොමද, ගොවිතැන් කරන්නේ කොයි ආකාරයෙන්ද. අපි කිව්වා කන්න විදිහට තමයි ගොවිතැන් කරන්නේ කියලා. එතකොට තෝනිගල ශිලාලිපිය කිව්වා යල මහ කන්නයට අමතරව තව මැද කන්නයක් වගා කරන බව. ඔන්න අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ, වී වගා කිරීමට කොහොමද කුඹුරක් සකස් කරගන්නේ කියලා. හොඳයි නිසරේ. වී වගා කිරීමට ඉස්සෙල්ලාම කුඹුරක් සකස් කර ගැනීමේදී මොනවද අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් කියලා අපි කෙටියෙන් මේ පාඩම ඇතුළේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. අපි හේනක් වගා කර ගැනීමේදී කොහොමද හේනක් සකස් කරගන්නේ කියලත් කතා කරානේ. අන්නේ විදිහට වී වගා කිරීමේදී කොහොමද කුඹුරක් සකස් කරගන්නේ කියලා සාකච්ඡා කරනවා. සීසෑම මොකක්ද මේ සීසෑම කියන්නේ? සීසෑම කියලා කියන්නේ පුතේ මීගවයින් බැඳපු නගුලක් යොදා ගනිමි. මීගවයෝ යොදාගෙන මේ මීගවයින්ගේ නගුලක් බැඳලා වගාවට සුදුසු ලෙස පස බුරුල් කර ගැනීම තමයි මේ සීසෑමෙදි කරන්නේ. මේ නගුල යොදාගෙන පස බුරුල් කිරීමෙන් සිද්ධ වෙන මොකක්ද? පස් තට්ටුව හැරිලා පස පෙරලෙනවා. එතකොට පස් පෙරලීම නිසා මොකද වෙන්නේ? තියෙන වල් පැල පොඩි වෙලා ස්වාභාවිකවම පොහොර බවට පත් වෙනවා මේ පොළවේ. එතකොට එකපාරක් විතරක් සීසාල නිකන් ඉන්නේ නැහැ, දෙතුන් වතාවක් මේ අය සීසෑම කරනවා. ඒ කියන්නේ පස බුරුල් කර ගැනීම සිද්ධ කරනවා. එතකොට එක වතාවකදී පස බුරුල් කරලා සතියක් හමාරක් ඉඳලා ඊට පස්සේ නැවතත් නගුල යොදාගෙන මේ මී ගවයින් බැඳපු නගුල යොදාගෙන නැවතත් පස බුරුල් කිරීම සිද්ධ කරනවා. මේ ආකාරයට කිහිප වතාවක් කරපුවාම නිතර නිතර වැවෙන වල් පැලෑටි පස බුරුල් කරනකොට ඉගිල්ලිලා මේ පසටම එකතු වෙලා පසේ සාරවත් බවට පොහොරක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි පුතේ සීසෑම කරන්නේ. එතකොට ඒකට කියනවා පළවෙනි හීය, දෙවෙනි හීය, තුන්වෙනි හීය කියලා මේ විදිහට හඳුන්වනවා. එතකොට පොළවේ වගා කිරීමට කලින් පස බුරුල් කරලා වගාවට සුදුසු පරිදි පස සාරවත් කර ගැනීම තමයි මේ සීසෑමෙදි කරන්නේ. අරන් ගියන් කමන්නේ චාර්ජ් තියනවනේ, ඒ නිසා ක්ලාස් එකට ඉන්න පුළුවන්. හරි. මෙන්න මේකට තමයි සීසානවා කියලා කියන්නේ. එතකොට වී වගා කිරීම සඳහා කුඹුරක් සකස් කර ගැනීමේදී ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? සීසාන එක. ඒ කියන්නේ නගුලක් යොදාගෙන ඒ නගුල මීගවයින්ගේ බැඳලා පස බුරුල් කර ගැනීම තමයි මුලින්ම සිද්ධ කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ නගුල
මෙන්න මේ විදිහට තමයි නගුල භාවිතා කරන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ ගවයා ගමන් කරන මාර්ගයට වඩා තව ටිකක් පල්ලෙහාට මේ නගුල බිමට ඇනිලා තියෙනවා. එතකොට මේ විදිහට මේ නගුල් අතෙන් අල්ලගෙන තමයි යන්නේ. එතකොට අල්ලගෙන යනකොට මේ උල් හැඩයක් තමයි තියෙන්නේ යටට. එතකොට මෙතනින් ගවයා ඉස්සරහාට යනකොට බිම හැරීගෙන යනවා. එතකොට කිහිප වතාවක් මෙහෙම කරාම පස හොඳට බුරුල් වෙනවා. මෙන්න මේකට තමයි නගුල කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? සීසාල ඉවර වුණාට පස්සේ ලියදි සකස් කරනවා. ලියද්දක් සකස් කරනවා කියන්නේ දීවගාවට අවශ්‍ය වෙන ජලය රඳවා තබා ගැනීමට. ලියද්දට ඕනි වතුර රඳවලා තියාගන්න. ඒ වගේම ලියද්දේ වැඩි වතුර පිටත් කිරීමටත් සුදුසු පරිදි මේ ලියදි සකස් කිරීම සිද්ධ කරනවා. නියර බැඳලා තමයි ලියදි හදන්නේ. ඒක මහා නියර, කුඩා නියර විදිහට නියරවල් සකස් කරලා ලියදි වෙන් කරගන්න. මේ ලියද්දෙන් ලියද්දට වතුර ගමන් කිරීම සඳහා මොකක්ද හදන්නේ? වක්කඩයක් හදන්නේ. ලියද්දෙන් ලියද්දට වතුර ගලා යාම සඳහා තමයි වක්කඩේ හදන්නේ. මේ තියෙන්නේ ලියදි සකස් කරන ආකාරය. ඔයගලන්ට පේනව ඇති මෙන්න මේ ඡායාරූපෙනුත් කුඩා කුඩා ලියදි සකස් කරලා තියෙන විදිහ. නියර බැඳලා ලියදි වෙන් කිරීමෙන් මොකක්ද කරන්නේ? ඒ ලියද්දට අවශ්‍ය වතුර ප්‍රමාණය පමණක් රඳවාගෙන වැඩි වතුර ටික වක්කඩ හරහා අනිත් ලියද්දට පිටත් කරලා හරිනු. මෙහෙම මෙහෙම ඒ ලියද්දෙන් ලියද්දට වතුර ගලා යෑමට සකස් කරලා ලියදි සකස් කිරීම සිද්ධ කරනවා. ඒතර සාමාන්‍ය සමතලා මතුබිමක මේ ලියදි සකස් කිරීම කරනව වගේම කඳුකර ප්‍රදේශවල ජනතාවත් මේ වීගවිතන කරා. මේ අය කොහොමද ලියදි සකස් කරන්නේ? මේ අය ලියදි සකස් කරලා තියෙන්නේ හෙල්මලු ක්‍රමයට. හෙල්මලු ක්‍රමය කියන්නේ මේ භූමියේ තියෙන පිහිටීම අනුව ලියදි සකස් කරන මෙන්න මේ ආකාරයට තමයි හෙල්මලු ක්‍රමය කියන්නේ. හරියට පඩි පෙලක් ආකාරයට ලියදි සකස් කරලා තියෙනවා. මෙන්න මේකට තමයි හෙල්මලු ක්‍රමය කියලා කියන්නේ. මේකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? සමතලා මතුබිමක විතරක් නෙවෙයි, කඳුකර ප්‍රදේශවලත් වී වගා කිරීම සඳහා ගොවියෝ දැනුමේ දියුණු වෙලා ඉඳලා තියෙනවා. ඒ කාලේ ඒයාගේ තිබුණ ශිල්පීය ක්‍රමය වැඩි දියුණු වෙලා තියෙනවා ඒ කාලයේදී. ඊට පස්සේ මොකද කරන්නේ? මේ විදිහට ලියදි සකස් කරගත්තට පස්සේ මේ ලියදි පෝරු ගන්න. මොකටද පෝරු ගන්නේ? මේකට කියන්නේ අත්පෝරුව කියලා. මේ අතේ දියන එකට. ඒකර මේකෙන් පෝරු ගාලක් මොකද්ද කරන්නේ? බිම එක මට්ටමකට සමතලා කර ගැනීම තමයි කරන්නේ. උස් බිම් මිටි බිම් එක මට්ටමකට සමතලා කර ගැනීම තමයි මේ පෝරු ගෑම තුලින් සිද්ධ කරන්නේ. මේ විදිහට පෝරු ගාල අවසන් වුණාට පස්සේ කුඹුර වපුරන. ඒ කියන්නේ වී වපුරන. මේ වී වැපිරීම මේ වෙනකොට නම් වී ඉහිණකට අමතරව ගොයම් පැල සිටුවීම සිද්ධ කරනවා. ඒතොර වී වැපිරීම ආකාර දෙකකින් සිද්ධ වෙනවා. වී ඉහළ වී වපුරනවා. ඒ වගේම ගොයම් පැල සිටුවීම සිද්ධ කරනවා.
හොඳයි. අපි එකින් එක ලියාගෙන ඉස්සරහට යමු. වීවගා කිරීමට කුඹුරක් සකස් කිරීම. ඒ යටතේ අනුමාත්‍රකාවක් ලියා ගන්න සීසෑම. සීසෑම යටතේ ලියා ගමු. මීගවයින් බැඳී නගුල යොදා ගනිමින් මීගවයින් බැඳී නගුල යොදා ගනිමින් කුඹුරු වගාවට සුදුසු පරිදි මීගවයින් බැඳි නගුල යොදා ගනිමින් කුඹුරු වගාවට සුදුසු පරිදි පස බුරුල් කිරීම. සීසානෝ කියන්නේ මොකද්ද එතකොට? මීගවයේ යොදාගෙන මේ ඇයට නගුලක් බැඳලා එමගින් පස බුරුල් කරගන්න එකට තමයි සීසානව කියලා කියන්නේ. ඊළඟ කරුණ, මෙහිදී පස් පෙරලීම නිසා මෙහිදී පස් පෙරලීම නිසා වල් පෙළ තැලී පොඩි වී ස්වාභාවිකවම පොහොර බවට පත්වේ. මෙහිදී පස් පෙරලීම නිසා වල් පැල තැලී පොඩි වී ස්වාභාවිකවම පොහොර බවට පත්වේ. කිව්වා මේ සීසෑම එක් වතාවක් විතරක් නෙමෙයි කිහිප වතාවක්ම කරනවා කියලා. ඒතර මේ ආකාරයට කිහිප වතාවක්ම පස බුරුල් කරනකොට මේ පස්සේ තියෙන විවිධ වල් පැලෑටි නැවත නැවත පස්සේ තැලිලා පොඩි වෙලා ස්වාභාවිකවම පොහොරක් වෙනවා. මේ විදිහට පස පෙරලලා ඊට පස්සේ මොකද කරන්නේ? කුඹ පස පෙරලලා කුඹුර කොටනවා. ඊට පස්සේ ඔන්න අපි ලියදි සකස් කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ ලියාගමු ලියදි සකස් කිරීම. වීවගාවට
අවශ්‍ය ජලය බීබගාවට අවශ්‍ය ජලය රඳවා තබා ගැනීමටත් රඳවා තබා ගැනීමටත් ක්‍රමානුකූලව ජලය පිටතට යැවීමටත් ක්‍රමානුකූලව ජලය පිටතට යැවීමටත් සුදුසු පරිදි ගොවියා විසින් ලියදි සකස් කිරීම සිදු කරයි. ලියදි සකස් කිරීම සිදු කරයි. පිකුව ලියදි සකස් කරන්නේ නියර බැඳලා. ලියද්දෙන් ලියද්දට ක්‍රමානුකූලව ජලය ගලාගෙන යෑමි හොඳ අවබෝධයක් මේ ගොවියන් සතුව තිබුණ නැත්නම් ලියද්දට වතුර වැඩි වුණොත් පැල ටික කුණු වෙලා යන්න පුළුවන්. ලියද්දට වතුර අඩු වුණොත් වේලිලා ගොයම මැරිලා යන්න පුළුවන්. ඒ නිසා ලියද්දට අවශ්‍ය ජලය පමණක් තියාගෙන වැඩිපුර ජලය ලියද්දෙන් පිට කිරීමත් ඉතාම හොඳින් සිද්ධ කිරීමට පුළුවන් වුණා මේ ලියදි සකස් කිරීම නිසා. ලියදි සකස් කිරීම තවත් ආකාරයක් තමයි මේ හෙල් මලු ක්‍රමය කියලා කියන්නේ. ඊළඟ කරුණ ලියා ගන්න. ඊයේදී සකස් කිරීමටම අදාළව ඊළඟ කරුණ ලියා ගන්න. හෙල් මලු වගාව යනු හෙල් මලු වගාව යනු හෙල් මලු වගාව යනු ලියදි සකස් කරගන්නා හෙල් මලු වගාව යනු ලියදි සකස් කරගන්නා තවත් ක්‍රමයකි. හෙල් මලු වගාව යනු ලියදි සකස් කරගන්නා තවත් ක්‍රමයකි. හෙල් මලු වගාව යනු
ලියදි සකස් කරගන්න තවත් ක්‍රමයකි. හොඳයි කවිෂ. හොඳයි රජිත. අභිෂේක්. හොඳයි තරුෂි. සහිරු. හොඳයි හැමෝම දීනවා. ඊළඟට ලියාගමු මේ විදිහට. ලියදි සකස් කරගත්තට පස්සේ ඊළඟට මොකද කරන්න කියලා. ඊළඟට මොකද කරන්න? මේ සකස් කරගත්ත ලියදි වලට වී වැපිරීම තමයි ඊළඟට කරන්නේ. වී වැපිරීම මම කිව්වා ආකාර දෙකකට කරනවා. වී සීම මගිනුත් ගොයම් පැල සිටවීම මගිනුත්. ඒතොර වී වැපිරීම කියලා ලියලා එක දාලා වී ඉසීම දෙක දාලා ගොයම් පැල සිටුවීම කියලා ලියාගන්න. මෙන්න මේ ආකාර දෙකෙන්ම වී වැපිරීම සිද්ධ කරනවා. දැන් ඔන්න අපි සීසාලා ලියදි සකස් කරලා වී වපුරලා මොකද කරන්නේ? මේ ගොයම සාරවත්ව වැඩෙනකම් බලන් ඉන්න සිද්ධ වෙනවා. මේ පුංචි පුංචි ගොයම් පැල ටික ටික ලොකු වෙලා බණ්ඩි ගොයමක්. ඊට පස්සේ ගොයම් පැහිලා මේ රන්වන් පාටට පැහෙන ගොයම් නෙලා ගැනීම තමයි ඊට පස්සේ කරන්නේ. වී වැපිරීම අපි කිව්ව ආකාර දෙකකට කරා. මොකක්ද? වී සීම ගොයම් පැල සිටුවීම කියලා. උන ඊට පස්සේ මේ විදිහට වී වපුරලා මේ වී පැල කාලයක් යනවා ලොකු වෙන. එතකන් මේ ගොයම ආරක්ෂා කර ගැනීම කරන්න ඕන. ඔන්න ටික කාලයක් යනකොට මේ ගොයම් පැහිලා මේ ගොයම් නෙලීම ආරම්භ වෙනවා. ඔන්න ඊළඟට මොකද කරන්නේ? ගොයම් අස්වනු නෙලීම තමයි අපි ඊට පස්සේ කරන්නේ. මේ අස්වනු නෙලීම පුතේ ඒ කාලෙදී අපේ පැරණි ජන ජීවිතය පිළිබඳව අපි කතා කරන්නේ. පැරණන් සම්පූර්ණයෙන්ම වගේ මිනිස් ශ්‍රමය යොදාගෙන තමයි ගොයම් නෙලීම සිද්ධ කරන්නේ. බොහෝ වෙලාවට අත්තම් ක්‍රමයේ කියන්නේ ශ්‍රමයට ශ්‍රමය හුවමාරු කරගන්නවා. එතකොට මගේ කුඹුරේ ගොයම් අද නෙලනවා නම් මගේ කුඹුරේ ගොයම් නෙලන්න ඕගොල්ලොත් එනවා. ඕගොල්ලන්ගේ කුඹුරේ ගොයම් නෙලන්න තියෙනවා නම් ඔන්න ඕගොල්ලන්ගේ කුඹුරේ ගොයම් නෙලන්න මමත් එනවා. ඒ වගේ ශ්‍රමය හුවමාරු කරගනිමින් තමයි මේ පැරණි ජනතාව තමන්ගේ කටයුතු කරේ. මිනිස් ශ්‍රමයෙන් තමයි ඒ කාලයේදී සම්පූර්ණයෙන්ම මේ ගොයම් නෙලීම වගේ දේවල් කරේ. අද වෙනකොට විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා මේ දේවල් කරාට. අපි කතා කරන්නේ අපේ පැරණි ජන ජීවිතේ. බොහෝ විට අනුරාධපුර පොළොන්නරු රාජධානි සමයේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය තමයි අපි මේ කතා බහ කරන්නේ.
ඔන්න ඊට පස්සේ අපි මොකද කරන්නේ වී වැපිරුවාට පස්සේ අස්වනු නෙලීම සිද්ධ කරනවා ඊළඟ කරුණ තමයි අස්වනු නෙලීම ඊළඟ කරුණ ලියා ගන්න අස්වනු නෙලීම එයට තේලියා ගන්න මිනිස් ශ්‍රමයෙන් ගොයම් නෙලීම සිදු කරයි මිනිස් ශ්‍රමයෙන් ගොයම් නෙලීම සිදු කරයි මිනිස් ශ්‍රමයෙන් ගොයම් නෙලීම සිදු කරයි මේ විදිහට නෙලා ගන්න ගොයම කුඹුර එක් තැනක ගොඩ ගහන අන්න ඒ එක තැනක ගොඩ ගහන ගොඩට කියනවා මොකක් කියලාද ගොයම් කොළය කියලා තමයි මේ ගොයම් ගොඩ හඳුන්වන්නේ කුඹුර එක තැනක තමයි මේ ගොඩ ගහන්නේ මෙන්න මේ විදියට ගොයම් ගොඩ ගහන එකට තමයි මේ ගොයම් ගොඩට තමයි පුතේ ගොයම් කොළය කියලා හඳුන්වන්නේ නැතු ගොයම් ගහක කොළයක් නෙමෙයි අස්වනු නෙලලා එකතු කරගන්න අස්වැන්න එක ගොඩකට ගොඩ කරනවා අන්න ඒ ගොඩට තමයි කියන්නේ මොකද්ද ගොයම් කොළය කියලා ඊට පස්සේ මොකද කරන්නේ ගොයම් මැඩීම සිද්ධ කරනවා කුඹුරේ එක තැනක ගොඩ ගහපු ගොයම් ටික මොකද කරන්නේ මීගවයින් යොදාගෙන පෑගීම සිද්ධ කරනවා උතර මේ ගොයම් පාගන එකට තමයි ගොයම් මැඩීම කියලා කියන්නේ අපි අර ගොයම් ගොඩක් ගහන්න තෝරගත් ස්ථානයට විශේෂ නමක් කියනවා කුඹුරේ මොකක්ද? කම්මත කියලා තමයි මේ තැන හඳුන්වන්නේ. කුඹුරේම තැනක් අපි වෙන් කරගන්නවා. එන්නේ මේ තැනට අපි කමත කියලා කියනවා අතීතයේදී. ඒ තැන තමයි අපි ගොයම් කපලා එකතු කරගත්තු ගොඩ ගොඩ ගසන්නේ. අන්න එහෙම ගොයම් ගොඩ ගහන තැනට අපි කිව්වා මොකක්ද? ගොයම් කොළය කියලා. මේ විදිහට නෙලාගත්ත ගොයම් ටික මී ගවයින් ලවා නැත්නම් ගවයින් ලවා පෑගවීම සිද්ධ කරනවා මෙන්න මේ විදිහට ගොයම් පෑගීම තමයි පුතේ අපි ගොයම් මැඩීම කියලා කියන්නේ මොකක්ද මේකෙන් සිද්ධ කරන්නේ මේ මී ගවයින් ලවා ගොයම් ටික පාගනකොට ගොයම් ගහෙන් වීයට වෙන් වෙනවා ගොයම් ගහෙන් වීයට වෙන් කරගන්න තමයි මේ සතුන් ලවා මේ ගොයම පාගවා ගන්න ගොයම් මැඩීම සිද්ධ කරන්නේ ඊළඟ කරුණ විදිහට අපි ලියාගමු මෙලෙස නෙලා ගන්නා ලද මෙලෙස නෙලා ගන්නා ලද ගොයම් කුඹුරේ එක් තැනක ගොඩ ගසයි කුඹුරේ එක් තැනක ගොඩ ගසයි अभिषेक
කුඹුරේ එක් තැනක ගොඩ ගසයි. එය ගොයම් කොළය ලෙස හඳුන්වනු ලබයි. ගොයම් කොළය ලෙස හඳුන්වනු ලබයි. හොඳයි තරුෂි. අභිෂේක හොඳයි පුතා. තේජාන් හොඳයි. රජිත හොඳයි පුතා. හොඳයි අනුහස්. හොඳයි ඔන්න ඔය විදිහට අපි ගොයම් නෙලා ගැනීම සිද්ධ කරනවා. නෙලපු ගොයම් ටික කුඹුරේ එක්තැනක ගොඩ ගහනවා. මේ ගොඩට අපි මොකද්ද කියන්නේ? ගොයම් කොළය කියලා. මෙන්න මේ ස්ථානයටත් විශේෂ නමක් කියනවා. මොකද්ද? කමත කියලා. ඊළඟට ලියාගමු. කොහොමද ඊළඟට සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. ඔන්නේ ඊට පස්සේ මොකද කරන්නේ? ගොයම් මැඩීම සිද්ධ කරනවා. ගොයම් මැඩීම සිද්ධ කරනවා. මොකක්ද මේ ගොයම් මැඩීම කියන්නේ? අර නෙලාගත්ත ගොයම් ගවයින් ලවා පාගවාගෙන ගොයම් ගහෙන් වීයට වෙන් කරවා ගැනීම තමයි මේ ගොයම් මැඩීම කියලා කියන්නේ. සරලවම කිව්වොත් ගොයම් පෑගීම. ගොයම් මැඩීම යටතේ අපි ලියාගමු පළවෙනි කරුණ. එලෙස කුඹුරේ ගොයම් ගොඩ ගැසීම සඳහා ගොයම් ගොඩ ගැසීම සඳහා තෝරා ගන්නා ස්ථානය කමත ලෙස හඳුන්වනු ලබයි. ඊළඟ කරුණ නෙලාගත් ගොයම් ගවයින් ලබා පෑගීම සිදු කරයි. හොඳයි චනුකි. රජිත තුන්වෙනි කරුණ
එමගින් ගොයම් ගසින් නැයි අභිෂේක එමගින් ගොයම් ගසින් වී ඇට වෙන් කරගනි ගොයම් මැඩීම කියලා කියන්නේ මොකක්ද එහෙනම් මේ ගවයින් ලවා අපි අර ගොඩ ගහගත්ත ගොයම් ගොඩ පාගවා ගැනීම ටික ටික දාලා පාග ගැනීම තමයි මේ කරන්නේ ගොයම් මැඩීම කියලා. කොට මේ ගවයින් ලවා පාගවා ගැනීමෙන් මොකක්ද අපේක්ෂා කරන්නේ? වී ගහේ ගොයම් ගහේ වී වී ඇට ටික වෙන් කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ගොයම් ගහෙන් වී ඇට ටික වෙන් කරගත්තට හරියන්නේ නැහනේ. ඊට පස්සේ පිදුරුයි වී ඇටයි දෙකම වෙන් කරගන්නත් ඕන. දැන් ගොයම් ගහෙන් වී ඇට ටික ගැලවුණාට පස්සේ ගොයම් ගහට තවත් නමක් කියනවා. ඒ මොකද්ද? පිදුරු කියලා. නේද? මේ පිදුරුයි වී ඇටයි දෙකම දැන් එක ගොඩේන තියෙන්නේ. මෙතරිනුත් වී ඇට ටික වෙන් කරගන්න ඕන. මෙන්න මේ විදිහේ මේ පින්තූරයේ දැක්වෙන විදිහට තමයි වී හුලං කිරීම මේ කාලේ කරලා තියෙන්නේ. එතකොට පුතේ අද නම් මේ සඳහා යන්ත සූත්‍ර භාවිතා කරලා ඒ කාලේ වී හුලං කිරීම කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මෙතනදී තව කෙනෙක් ඉඳගෙන කුල්ලකින් පවන් ගහනවා. එතකොට මේ පිදුරු කුලඟට ඈතට ගිහිල්ලා වී ටික විතරක් මෙතනට එකතු වෙනවා. උඩක හින්දා මෙහෙම බිමට හලනවා. සාමාන්‍ය හුලඟට පිදුරු ගහගෙන යනවා. තව කෙනෙකුත් මෙතන ඉඳගෙන කුල්ලක් වනනවා. ඒ හුලඟටත් එතකොට පිදුරු ගහගෙන ගිහින් වී ටික විතරක් අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. එතකොට මෙහෙම එකතු කරගන්න වී ටික ඊට පස්සේ මොකද කරන්නේ? වී වේලනවා. පම් පැදුරක දාලා අවුවේ වී වේලා ගැනීම සිද්ධ කරනවා. මේ වී වේලන්නේ යොදා ගන්න පම් පැදුරට විශේෂ නමක් කිව්වා මාගල කියලා. ඒකට දිග පැදුරක් මේක. මේ පැදුරේ දාලා තමයි අවුවේ වී වේල ගන්නෙ. මෙහෙම වේල ගන්න වී ටික ඊට පස්සේ මොකද කරන්නේ? වී බිස්සක දාලා ගබඩා කරගන්න. එතකොට අපි අස්වැන්නෙන් ලබා ගන්න කොටස වර්ෂය පුරාම ආහාර සඳහා සංරක්ෂණය කරලා තබා ගැනීම තමයි මේ වී බිස්සක දාලා කරන්නේ. එතකොට මේ වී බිස්ස හදන්නේ විශේෂ මැටි වර්ගයක් යොදාගෙන ඒ සඳහා විවිධ පැංගිරි වර්ග යොදලා ඒ වගේම වී බිස්සටත් ඇතුළටත් විවිධ පැංගිරි කොළ වර්ග යොදනවා. මොකද කෘමීන්ගේ සතුන්ගෙන් වෙන හානි වළක්වා ගන්න. මෙන්න මේ විදිහට ඉතාම වෙහෙස මහන්සියෙන් අපි වගා කරලා නෙලාගත් ධාන්‍ය වර්ෂය පුරාම තමන්ගේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉතාම හොඳින් ආරක්ෂා සහිතව තැම්පත් කිරීම සඳහා තමයි මේ වී බිස්ස කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි සීසෑම ඉඳන් වී බිස්සට එනකන් කුඹුරේ කතන්දරේ යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ වී බිස්සේ තියෙන සහාය පුතේ මේ වී බිස්සට එකතු කරන හාල් අපිට හැමමම කොටලා ආහාරයට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම කොටලා ගන්න හාල් වලට කිව්වා කැකුළු හාල් කියලා. ඒ අරුණහම මේ සහල් නැවත තම්බනවා. වණ්ඩුවක දාලා තම්බලා ඒ තම්බපු හාල් නැවත අවුවේ දාලා වේලලා ඊට පස්සේ කොටලා හාල් ගන්නවා. අන්න එහෙම තම්බල කොටල ගන්න හාල් වලට කියනවා තැම්බූ හාල් කියලා. මෙන්න මේ ආකාර දෙකටම සහල් භාවිතා කිරීම සිද්ධ කරා. ගොඩක් වෙලාවට මේ තම්බපු හාල් පෝෂණ ගුණයෙන් ඉහළ බව තමයි සැලකෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි සීසෑම ඉඳලා
බත්හට්ටිය දක්වා කුඹුරේ කතන්දරයේ දිග හැරෙන්නේ. අපි මේ කුඹුර පිළිබඳව කතා කරනකොට මඩගොවි තැන පිළිබඳව කතා කරනකොට විශේෂ වචන කතා කරා විවිධ උපකරණ පිළිබඳව කතා කරා මේ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. එතකොට අද දවසේදී ඊළඟ කොටස අපි ලියාගමු වී හුලං කිරීම. වී හුලං කිරීම. වී හුලං කිරීමෙන් මොකක්ද කරගන්නේ? පිදුරුයි වී ඇටයි වෙන් කරගන්න එක තමයි මේ වී හුලං කරනවා කියලා කියන්නේ. පිදුරුත් වී ඇටත් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය මෙලෙස හැඳින්වේ. පිදුරුත් වී ඇටත් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය මෙලෙස හැඳින්වේ. පිදුරුත් වී ඇටත් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය මෙලෙස හැඳින්වේ. ඊට පස්සේ ලියාගන්න වී වේලීම. වී වේලීම. පන් පැදුරක දමා අව්වේ වේලා ගැනීම සිදු කරයි. පන් පැදුරක දමා අව්වේ වේලා ගැනීම සිදු කරයි. ඊළඟ කරුණ වී වේලීමට යොදා ගන්නා පන් පැදුර මාගල ලෙස හැඳින්වේ. වී වේලීමට යොදා ගන්නා පන් පැදුර මාගල ලෙස හැඳින්වේ. වී වේලීමට යොදා ගන්නා පන් පැදුර මාගල ලෙස හැඳින්වේ. හොඳයි රජිත. ඊට පස්සේ ලියා ගන්න මෙලෙස වෙන් කර ගන්නා වී වී බිස්සේ දමා ගබඩා කරයි. මෙලෙස වෙන් කර ගන්නා වී වී බිස්සේ දමා ගබඩා කරයි. හොඳයි, මං හිතනවා අද දවසේදී අපි සාකච්ඡා කරපු කොටස හැමෝටම පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සත්ව පාලනය පිළිබඳව. හොඳයි, අද දවසේදී එකතු වුණ හැමෝටම ඩක් ස්තුතියි. අපි ඊළඟ සතියේදී මුණගැහෙන්නේ. හැම දිනාටම ආයුබෝවන්.